අයිබෝවන් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දමු 2022 මහකන්න වෙනුවෙන් අපි කැරලි කොටමු අද දින 2022 ජූනි මාසයේ 11 වෙනිදා දැන් වෙලාව හරියටම සවස 4:33යි මා හිතවත් මාමා වෙලා ඉන්න අපිට උපදෙස් ලබා දෙන්න මේක මෙහෙමයි පුතා අපිට රේ කියලා කියන්න ඒ වගේම මේ අද දිනේදී අපි වම් පිටැලයි දකුණු පිටැලයි දෙකම නිවැරදිව සකසා ගත්තාද යන්න අපි අහලා දැනගමු එතුමන් එතුමන් දැක්ක වටේම ඇවිදලා බලනවා එතුමා තමයි මේ කිතුල් ෆීල්ඩ් එක දාලා දීලා තියෙන්නේ ඒ දවස්වල ඉතින් මේ වැඩ කටයුතු නිම කරලා අපේ ගොවිලු ටික ගෙවල් බලා ගියා අයිබෝන් මාමේ අයිබෝන් ජය වේවා කොහමද ඔබතුමාට අද දවසේ අද අපි බොහොම සතුටින් මේ පිටාලි දහරම මේ කුඹුර වටේන් පිටාලි ටික සුද්ධ කරලා තිනවා ඔව් ඒ වගේම මේ පැහැදිලිවම කියන්න ඕන කාරණයක් මාතර කියන්න ඕන මේ බිබුලේ වතුර කවදාකවත් හිඳින්නේ නැහැ කිසිවත් වෙන්නේ නැහැ පායන කාලේ වැඩිවීම තමයි වෙන්නේ මෙන්න මේ උඩින් දැන් වැටින වතුර පාර තිනවනේ ඔව් උඩින් වැටෙන එක ඔව් මේක අපි තමයි මේ හැදුවේ මේ උඩින් වැටෙන එකට මේක වටේන තව පොඩි පස් ප්‍රවමක් දාගෙන යනවා උඩින් උඩින් ඒක තමයි එතකොට සත්‍යමත් වෙනවා අර අරම කෙලවරෙන් අර පිටාලේට වතුර ගන්න බැරි වෙනව නැත්තම් අතෙන් වතුර පාර යන්න මේ මෙටි උහු වෙන්න ඕන ඔව් අතෙන් බැංගුව ගමන් මේ උඩින් වැටෙනවා ඔව් එතකොට මේක මේ සාමාන්‍යයෙන් හේදිලා මේ වෙලාව ගියොතින් මහා විශාල හානියක් වෙනවා මේ ජලය මෙතනින් කාන්දු වෙලා මේක කඩාගෙන ගියොත් මේ අපේ මේ හිටපු මේ රාලහාමි ඔව් මේ බොහොම උනන්දුවෙන් කරපු වැඩක් මේක අපි රැක ගන්න ඕන අපි තව ටිකක් මේක හොඳට ප්‍රතිසංස්කරණය කරන්න ඕන පස් ටිකක් දාලා උස්සන හොඳයි ඔබතුමා දැන් මේ වෙල්ලෑය පිළිබඳ දැන් අපිට දැන මුතුකමක් දෙන්න මේ මෙන්න ඔතනින් තියෙනවා මහා නියර ඔව් කඳුරු ගහත් එක්ක ඔව් ඔකේ පිටහට තියෙනවා මේ ලියද්ද සම්පූර්ණ එකට තියෙන්නේ එහෙම වතුර දැන් පුරව ගැනීම අපහසුයෙන් තමයි අර කෙළවරේ පොඩි ලියදි කැඩිලා තියෙන්නේ මේකට ගියා මෙතන මේ නියරෙන් යටට තියෙනවා පුවක් ගහලියක්ද කියලා පුවක් ගහලියක්ද නැත්නම් පුවක් ගස් තියෙන නේද නෑ එහෙම නෙමෙයි මේ කියන්නේ මෙතනින් යට පුවක් ගහලියක්ද කියලා ආහහහ මේ ඔය නියරෙන් උඩ මේ පිටට කියනවා බිබුලේ කුඹුර කියලා බිබුලේ කුඹුර ඊට පස්සේ අර එහා කැලේලා තියෙන එකට කියනවා අස්සද්දුම කියලා අස්සද්දුම කියලා අස්සද්දුම කියලා එහමම කට්ටියෙන් තමයි තියෙන්නේ මේකින් අපි මේ මේ ගම් ප්‍රධානී මේ අපේ හිටපු කොන්නේ රාලහාමිලාගේ තමයි මේ ඉඩම ඔව් ඒවා මේ ඔය මේ මේ පොල් වගාව නම් මේ අපේ රාලහාමි මගේ අතින් නින්දපු පොල් ගස් තියෙන එක නේ සමීර මහත්තයා නෑ එයාගේ තාත්තා තාත්තා හොඳමයි අපි මයියෝ වගා කළා මේ හොඳට හදලා තිබුණා දැනට මේ කරන වැඩේ මේ ලංකාවේම ගොවිතැන් නැති වෙගෙන යන වෙලාවේ සෑහෙනම සතුටු දෙයක් තමයි මේ 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 දෙල්ලව ගමේ ඔක්කොම ගොවිතැන් අතහැරලානේ දැන් මේ ආරම්භික අද පටන් ගත්තේ ජූනි මාසයේ අද 11 වෙනිදා මේකනේ මහකන්නේට ඔව් ඒක අනිත් මිනිස්සුන්ට දැනටමත් එක කතා කරපු මිනිස්සුත් ඒගොල්ලන්ගෙත් ඒක කරන්න ඕන කිසි දෙඩුවා ඒකත් මමත් ඒක තව ටිකක් අපිත් කරමු කියන අදහසින් ඉදිරියට බලාපොරොත්තු වෙනවා හොඳයි මාමේ හොඳයි එහෙනම් අපි අර පැත්තරත් මේ උඩින් ඇවිදගෙන ගිහින් බලමුද යා යමු උඩින් අරේ වෙල ඉඳ දිනකට ඔතනින් උනානේ මෙතනින් උනලා තමයි විහිදිලා යන්නේ ගංගා යහ පැත්තෙන් පහතනේ තියෙන්නේ ඔව් මේ පැත්තෙන් වතුර දැන් ගඟට වැඩි ගොඩක් දින්නේ මේ උපදින්නේ ඔව් ලොකු දෙයක් නේ ගඟට සාඳු වෙන්නේ නැහැ කවුරු මග ගෙලුවා මෙතන අනිවාර්යෙන් කඳක් දාන්න ඕනේ මෙතන කැඩිනවා මේටිගේ මඤ්ඤොක්ක හෝ ගොඩ බෝගයකට තමයි වතුර වැඩි ඔහම එනකොට ආවිල්ල තිබුණේ එහෙමයි මේ කෙලවරෙන්න ගිහින් තියෙන්නේ ඔය එක අතරනේ මේක හදලා තියෙන දැන් අද මේකින් හදුවනේ ඔව්
මේකෙන් හදුවාම වෙන්නේ ඕක ඉතින් වෙන වර්ගයක් තමයි දාන්නේ යන්නේ එහෙම තමයි බැලුවේ ඔව් මෙන්න මේක මම අර කිව්වේ ඔව් සාබුවට කියන්න දාන්න කිව්වේ ඔක වැලි සහිතයි ඔක ඔක්කොම හැදෙනවා අර හින්දින පුරුදු හදන්නේ හොඳයි අද දකුණු පිට ඇල වැඩ කටයුතු ඉවර කරලා මෙන්න මේගොල්ලන්ට අමතකලා පිහියා පිහිය හොඳයි එනකොට ගම්මු බැරි වෙලාවත් ආයුධයක් කියන්නේ පඩිංගකටවත් ඒක ගෙනියන අර අර පොල් ගහේ ගහලා ඒ මනස මෙතෙන්ට ආඩිංගට කුරුඳු කැත්තකින් හින්දුනා මේක මෙන්න මේක තාම මහ වෙන්න ඕන ඔව් තා ලොකු වෙන්න ඕන මෙතන මේ හොඳට හරි ගැස්සලා හිමුනේ අපේ සමීර මහත්තයා මේක මේ හරක් පිටැලල මිහරක් බැන්දාම පිට උලනවා උලල උලලා කැඩිලා ගියේ මේ සම්පූර්ණ මෙතනත් කුඹුර ඇද තිබුණේ මේ කුඹුර මෙතන මෙහෙම එහෙම ඕම හරකින් පොල් ගහ ඔව් මේක පස්සේ යමනේ යට ඇරියා මේ ටික මෙතන යට වැඩ කෙරුවේ ඔය පිටේ යනවා ඕක මහා අගල ගොඩ දාලා ඔය ඉඹුල් ගැසුත් ඉඳුවේ මං මේ තාත් ඉන්නේ කලි කන්ලයි එතකොට ඔයයි සමීර මහත්තයා පොඩි ඕ මේ මෙතෙන්ද තමයි වැඩි නිමන්නේ ඔහොම අර පැත්තර නියර ඔහොම අර පැත්තර නියර මෙහෙම මේක නියර නම් මේ ගලා ගිහින් තා පහලින් අරින් කපලා මෙහෙට ගොඩ දා ගන්නවා අපි මන් දන්නේ කරනවද කියන එක එහෙම තමයි හරිය ඔය දැන් ඔය වැට ගැහුවේ හේම කොල්ල මේකෙන් දිගටම මෙතෙන්ට මං ගහලා තුනේ මම එක දවසෙම මේක ගොඩ දාවයි දහස් වල මේවා තියුනේ තු අර ඔයත් ඇරිලා දෙන කුඹුර හොඳ කුඹුරක් මේ ඇරිලා දෙන කුඹුරක්ද හොඳම කුඹුරක් මේ 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 කුඹුරක් ඔය කුඹුර ඔය ඔතනින් කැඩිලා ගියා නේද ආ ඒක හිතුවා අන්න හරියට නෑ මේ අරව සේරම කුඹුර හරියට ඔව් කැල්ල ගිහින් දැන් ඔය මෙතනින් මේ ඔය ආහාර බැහැලා රෙහ මෙතන කඩාගෙන ගියා වතුර පාට මේ මේ ප්‍රදේශයේ කොච්චර විතර කුඹුරු යායක් තිබුණාද මම يعني මේ 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 හරියද මේ හරිය සහ මේ ගම්මානේ ඔව් දිල්ලොන් නම් ඉතින් සාමාන්‍යයෙන් ඊනෝ මලු මම දැන් ගොවිතැනක් කරනවා නම් ඒක සොයලා බලලා කාලට වෙලාවට පෝර ටික දෙන්න අපිට සැපයන්න ඕනේ ඒගොල්ලෝ. ඒවා අඩපණ වෙනකොට ගොවියත් අඩපණ වෙනවා. මම මෙහෙම යෝජනාවක් කරොත් දැන් ඔය වෙල් විදානේ වගේනේ අපේ කුෂිකර්ම නිලධාරි මහත්මී. ඔව්. අපි ඒගොල්ලෝ කරන සේවාවට වීමලු ටිකක් තෑගි දුන්නොත්. ඒතර උනන්දු වෙන්නේ නේද ඒගොල්ලෝ දැන් මේ ආර්ථික අර්බුදයකට මුණ පාන්න සිද්ධ වෙලා තියෙන වෙලාව ශ්‍රී ලාංකිකයන්ට. වෙල් ඕක හරියන්නේම මේ රාජ්‍ය නිලධාරි ඉදිරිපත් කරගත්තාන් රාජ්‍ය නිලධාරි මට්ටමේම යන්න ඕන. ඒ ඒ අංශෙම්ම. ඒ අංශෙම්ම. හ්ම් හ්ම්. එහෙම නැතුව නිකම් පුජ්‍යල ගාසෙන් කොහොම හරි කරගන්න තියෙනවා නම් තමයි හරියටම කරන්නේ. ඔබතුමා කියන එක හරි. හ්ම් හ්ම් හ්ම්. يعني මේ අපි ආවිල්ලා උනන්දුලා කරනවා. ආහා. හරියටම කරනවා. ඒක පිළිගන්නවා. ඒ හේතුව අරගොල්ලෝ මට කියන්න බෑ ඉතින් මේ නිකම් විප්‍රියාස කරනෝනේ. ඇත්ත කතාව ඒක. දැන් අපි දන්නවා මේ මයිගුණට කුසිකර්ම නිලධාරීන් කියා දෙනවා මේ මයිගුණට අනිත් පැත්තින් දන්නා. නොදන්නවත්කම වෙන්නේ නැති. නෑ ඕනම කෙනෙකුට වරදින ඉඩ තියෙනවා. සාමාන්‍ය තරුණ නිලධාරීන්ට වැඩිහිටියන්ගේ ආශිර්වාදය අවශ්‍යයි. ඔව්. ඉතින් මේ ඒ වගේ දේවල් වෙනවා. කුසිකර්ම දැන් ඔය පුජ්‍යලික විදිහට මේ මේ දැන් මේ යන විදිහ නම් හරි ආසයි. හොඳයි මම. මං කරපු යෝජනාව ගැන ඔබතුමා මොකද හිතන්නේ? මොකද යෝජනා කි? අපේ වීමල්ලක්වත් අපේ රාජින්ලදාරින්ට පරිත්‍යාග කරන්න මේ කන්නේ. හැබැයි මෙහෙමයි. ඒක මේ මේ
අර දැන් ජනතාව හදන කප්පමක් කියලා එහෙම නෙමෙයි. ඒ කියන්නේ ජනතාව විසින්ම මේ නිලධාරීන් උදව් කරනවට උදව්වක් විදිහට නේද? ඒ වීමල්ල දෙන්නේ කුසිකර්ම නිලධාරියා විහිං මහ ජනතාවටද? නෑ මහ ජනතාව විසින් නිලධාරි මහත්මයාට දෙන්න ඕනේ. හැබැයි අනිකුත් රාජකාරී මට්ටම කෙරෙනකන් කෙරෙන්න ඕනේ. ඒකට මම අකමැති නෑ. මං එකඟයි හොඳයි ඒ එහෙම දෙන එක. ඒ වුණාට හුඟක් දෙනෙක් ඔකට කැමති නේ නැහැ. ඒක බහුතරියක් කන්නේ හැමතැනටම යන්නේ. ඇත්ත ඇත්ත. හොඳයි මම එහෙනම් අපි යන්න උඩට. හොඳයි මම ආරාධනා කරනවා ඔන්න රාජ්‍ය මට්ටමින් කරන්න පුළුවන්. මොකද නැත්තම් සාමාහාර රාජ්‍ය නිලධාරී කුෂ්කර්ම වැඩ කරන උදවියට කුඹුරක්වත් නැහැ. ඕනුත් ලබන්නේ රටේ බදු මුදල් පඩි මුදල. ඉතින් මම ආරාධනා කරනවා කුපනිස අංශයේ සේවය කරන ගෞරවනීය රාජ්‍ය නිලධාරි මහත්මා හම්බින්ට ඔබ පුළුවන් තරම් මේ කාරණේ උදව් කරන්න. ඔබටත් ගෝ ජනතාව උදව් කරාවි. මේ වෙලා තියෙන වෙලාවේ ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ගමේ ඇවිදලා කරලා දැන් මේ පෞද්ගලික අංශයෙන් හොඳින් කරනවා වගේ ඔබ රාජ්‍ය අංශයේ ඔබගේ පෞද්ගලික වැඩක් කියලා හිතලා කරන්නකෝ නේද? ඔව්. හොඳයි එසේනම් දැනට සමුගම්මු. බොහොම ස්තුතියි ඔබතුමාගේ පැමිණීම. ඉතාම ආදරෙන් ගෞරවෙන් සිහිපත් කරනවා. එහෙනම් ජය වේවා ආයුබෝවන්. සමුගද්ද කියන්ති දැන් ඔය රාජ්‍ය නිලධාරීන් ත්‍රීමල්ලා දෙනවා කියලා කිව්වනේ. ඔව්. දැන් ඕකට මම අකමැති නෑ. ඔව්. මොනද? ඒ වුණාට මේ ඔය කුසිකර්ම වැඩ කරන අනිත් අය කොහොම වේද කියන්නේ? ඔව් ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර ආයි බෙදා ගන්න ඕනේ. වෙන්න මේ බෙදා ගන්න. බෙදාගත්තේ නැත්නම්? නැත්නම් මම නම් හරි කැමති මේ කොහොම හරි කාට හරි කොම් මක්ක දීලා මක් කන්න මේවා කිරිනවා. ආ ඒක හරි. ඔව්. ආහ් ඒක හරි ඒක හරි. හොඳයි එහෙනම් අයිබෝවන් ජය වේවා. ජය වේවා. ජය වේවා. ජය වේවා. මේ වගේ ප්‍රදේශයකට ඇවිල්ලා මේ වගේ වටිනා කියන දෙයක් වැඩ කරලා ඔබ ඔය මහත්මයාට ජයෙන් ජයම වේවා. සියලු දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදයේ දිනෙන් දිනම වැඩි වී මේ වගේම මේ ගම්වල ඉන්න අසරණ ජනතාවට මේ ගොවිතැන් උඹත් කරගැනීමට සහයෝග දීමට ඉතාම සියලුම දෙවියන්ගේ රැකවරණ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මමලත් එසේම වේවා. ඉතින් මේ වගේ දේවල් නැතිලා පළච්ච දෙන්නේ නේ. ඔව් නැතිලා ගියා මේක. දැන් ආයි ඉස්මත් කොන්න ඕනේ නේ. අනිවාර්යෙන්. අපි ආශිර්වාද දෙන්න ඕනේ. දැන් ඒක පෙර සුවඳ එනවා නේද? ඇඟට දැනෙනවා. දැන් අදම දිනනවා. අනේ ඒක තමයි. අදම දිනනවා. එහෙනම් වීඩියෝ එක අවසන් කරන්න නම් ජය වේවා. හොඳයි. අවසන්. හරි.